මේක 92 මාර්තු 31 තමයි ගාමිණී අතු කෝරළ මැතිතුමා මුලින්ම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ. කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් වාරිමාර්ග අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව 2005 කවුද ඇමතිවරයා? අනුර කුමාර දිසානායක ඇමතිවරයා. 2008 පෙබරවාරි 12 වෙනිදා චමල් රාජපක්ෂ මැතිතුමා අවසාන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා මේ වැඩ පටන් අරගෙන වැඩ ක්‍රියාත්මක කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ බහුකාර්ය යෝජනා ක්‍රමය ඉදිරිපත් කරපු සියලුම ඇමතිවරුන්ට. අනුර කුමාර දිසානායක ඇමතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන. හැබැයි ඔබට මතක ඇති මෙන්න මේ වොයිස් කට් එක. මේක තමයි අනුර කුමාර දිසානායක මහත්මයා කැබිනට් පත්‍රිකාව දාලා පැත්තකටලා ඉන්නකොට හැබැයි ඒකේ පක්ෂයේම සමන්ත විද්‍යාරත්න උන්නේ නැහැ මේ දිගටම බැනලා මතකද ටැප් එකෙන් ඉල්ලනවා මේ උමාවට විරුද්ධ කණ්ඩායම එකතු වෙලා ඡන්දෙත් ඉල්ලනවා පච්චේ මරු කියලා දාලා තියෙනවා අනුර කුමාරටම මතක නැහැ මේ උමාවය ගැන මේ රටේ පුරුද්දක් තියෙනවා හොඳ ව්‍යාපෘතියක් පටන් ගන්නකොට ඒකට විරුද්ධ වීම. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට ඉන්නකොට ඉදිරිපත් කරා උඩරගේ දවල පත්‍රිකාව. පෙළපාලි ගිහිලා මේක ඉදිරිපත් කරන් දුන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? අද රටට ඕන කරලා තියෙන්නේම තාක්ෂණයේ පෙරදරි කරගත් අධ්‍යාපන ක්‍රමයක්. අද හැමෝම මේක ගැන කතා කරනවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ තමයි හැමදාම මේ රට ආපස්සට හැරෙව්. එවැනි ජනතා රැවටීමක් කරන කණ්ඩායමක් කියනවා අපිට බලය දෙන්න.